ඇත්තටම මේ 2020 තරගාවලිය ඉන්දියාවත් සමග පැවැත්වෙන මොන වගේ වෙයිද කියන එක අපට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ කණ්ඩායමේ සංයුතය සම්බන්ධව අපි ගොඩාක්ම ආන්දෝලනාත්මකව මේ දවස්වල කතා වෙනවා. ඉතින් අපි මෙන්න මේ නම් ටිකක් මම ඔයගලන්ට කියනවා. මෙන්න මේ නම් ටික අහලා බලන්න, ඔයගලගේ අදහස් මේ නම් ටිකත් එක්ක මොන වගේද කියන එක සම්බන්ධව කියලා බලන්න. මම දැන් ඔයගලන්ට මේ කියන නම් 15 ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්නකො මොන වගේද කියන එක සම්බන්ධව. නායකයා චරිත් අසලංක, චරිත් අසලංක නායක, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චමිදු වික්‍රමසිංහ නවක ක්‍රීඩකයා, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, මහීස් තීක්ෂණ, දිල්ෂාන් මදුසංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න. දැන් ඔගලන්ට අදහස් දක්වන්න පුළුවන් මෙන්න මේ 15 දෙනා ගැන මොන වගේ දවාට ඇතිවෙච්ච අදහස කියන එක සම්බන්ධව. ඉතින් මේ අපි මේ විදිහට තෝරගත්ත 15 දෙනාව ඉතින් කිසිම මතයක් අපට ඉදිරිපත් කරන්න බැරිව අවවාදාත්මකව කවුරුත් කණ්ඩායමේ සිටින බවට තහවුරු කරන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් වගේම යම් කිසි ආකාරයක මතභේදයක් ඇතිවෙන්න පුළුවන් ක්‍රීඩකයෝ, ඒ වගේම අලුත් ක්‍රීඩකයෝ මේ වගේ අපිට ඔයගලන්ට මෙතන දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි මේක බැලුවොත් එහෙම දැන් අපි පොඩ්ඩක් විස්තරාත්මකව මේක බලමු. ඇත්තම චමිදු වික්‍රමසිංහ මෙතෙන්ට කොහොමද ආවේ? කුසල් ජනිත් පෙරේරා ආපු විදිය සම්බන්ධව ගැටලුවක් තියෙන විදිහක් නැහැ. කුසල් ජනිත් පෙරේරා ඇතරම ඉතින් දැන් යම් කිසි ආකාරයක අසාර්ථකත්වයක් තිබ්බා. ඔහුගේ 2020 ස්ටැට්ස් බැලුවත් අවුලක් තියෙනවා. නමුත් දැන් මේ ඉන්දියාවත් එක්ක පැවැත්වෙන තරගාවලියේදී යම් කිසි ආකාරයක හොඳ ආරම්භයක්, එහෙම නැත්නම් යම් කිසි ආකාරයක අර අත්දැකීමුත් අවශ්‍ය නිසා තමයි මෙතන කුසල් ජනිත් පෙරේරා නම් වෙලා තියෙන්නේ. සහ මේ LPL වලින් ඇත්තරම ක්‍රීඩකයෝ ලොකුවට මනින්න බැරි වුණත් ඔහු අර 2020 ෆෝමැට් එකට මේ වෙලාවේ හුරුවක් අපට දකින්න ලැබෙනවා. ඉතින් අපි ওই විදිහට කුසල් ජනිත් පෙරේරා ওই තත්ත්වෙන් තියමු. ඒ වගේම ගොඩක් බලාපොරොත්තු ඇති කරවල ඔහු මේ තරගාවලියට යොදා ගන්න නිසා ඔහු විශාල වගකීමක් ඔහුට පැවරෙනවා. ඉතින් චමිදු වික්‍රමසිංහ යොදාගන්නේ අර නවක ක්‍රීඩකයෙක් ඉන්න එක කණ්ඩායමට ගොඩාක්ම නවක බ්‍රෑන්ඩ් නිව් විදිහටම ක්‍රීඩකයෙක් ඉන්දියාවට හමු වෙන එක ගොඩක් වටිනවා ඔහු හැම අතින්ම දස්කම් දැක්වුව නිසා. ඉතින් ඒ සම්බන්ධව අර අපිත් මේ වගේ අත්හදා බැලීමක් මේ වගේ තරඟයකදී අවශ්‍ය නැහැ කිව්වට ඇතරම මේක ලෝක කුසලාන තරඟාවලියක්වත් ඒ වගේ එකක් නෙවෙයි. හින්දා අපිට මේ ඉන්දියානු සංචාරය තුළ ඔහුව හොඳින් අත්හදා බලන්න පුළුවන්. ඉතින් සමහරට පැරණි වැරදි ආකල්ප නැති ක්‍රීඩකෙක් හැටියට අලුතෙන් ඔහු කොහොමද මූණ දෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන මේ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයා ගැන අපි බලමු. ඉතින් භානුක රාජපක්ෂ යම්කිසි ආකාරයකින් අපිට දකින්න ලැබුණා යම්කිසි අසාර්ථකත්වයක් ජාත්‍යන්තර තරඟවල යම්කිසි ආකාරයක අසාර්ථකත්වයක්. නමුත් මේ පවර් හිටර් කෙනෙක්ගේ තියෙන විශේෂත්වය තමයි ඔහු සමහර ලාට එකපාරටම දැවිලා යනවා. ඒ වගේම ඔහු සමහර ඉනිම් පිටින් ගොඩ දානවා. ඉතින් ඒ වගේ ශ්‍රී ලංකා ඉනිම් ගොඩ දාපු අවස්ථා ගැන හොඳට අපිට මතකයන් තියෙනවා. ඉතින් මේ මතකයන් අපි අලුත් කරගත්තොත් ඉතින් මේ වගේ ක්‍රීඩකයේ 2020 තරගාවලියකදී අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපිට ඔහුව යොදා ගන්න පුළුවන්. ඔහු සමහර විට පොඩි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන්න පුළුවන්, නැත්නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක 2020 ෆෝමැට් එකේදී අපිට යොදා ගන්න වෙනවා. ඉතින් ඊට පස්සේ වනිදු හසරංග. වනිදු හසරංග සම්බන්ධව ඉතින් ඔහු නායකත්වයෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඔහු වනිදු හසරංග සාමාන්‍ය ක්‍රීඩකයෙක් විදිහට දැන් ඔහුට අර නායකත්වයේ පීඩණයකින් නැතුව නායකත්වයේ සම්බන්ධව වෙනම අමතරව දෙයක් හිතන්න නැතුව ඔහුට ක්‍රීඩා කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දුනිත් වෙල්ලාලගේ සාමාන්‍යයෙන් මෙතෙන්දී අපි නම් කරනවා. නමුත් ඒ නම් කිරීම අපිට මෙතෙන්ට පුළුවන්කම තියෙනවා යම්කිසි ආකාරයකින් චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා යොදාගෙන දුනිත් වෙල්ලාලගේ යොදා ගන්නවද නැද්ද කියන එක සම්බන්ධව තීරණය කරලා බලන්න. දසුන් ශානක. ඉතින් දසුන් ශානක ගොඩක් දුරට මේ 2020 කණ්ඩායම් වලට අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. හැබැයි ඔහුගේ පන්දුර පහර දීම සම්බන්ධව ලොකු පසුබැස්මක් විශාල තරංගාවලි සංඛ්‍යාවක බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඉතින් දසුන් ශානක යම්කිසි ආකාරයකින් ගොඩාක්ම දුරට කණ්ඩායමට ඇතුළත් වෙයි. ඔහුගේ අර තියෙන අත්දැකීම්, ඔහු කණ්ඩායම් මෙහෙවන විදිහ, ඔහුගේ කඩිසර බවින් ඔහු අර කණ්ඩායමට තියෙන දායකත්වයත් මෙතෙන්දි යොදාගයි කියන එක අපිට හිතන්න පුළුවන්. ඉතින් මහීස් තීක්ෂණ සම්බන්ධව නම් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඔහුට මෑත කාලීනව දස්කම් දක්වන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මහීස් තීක්ෂණ යම්කිසි ආකාරයකින් අපි මෙතන නම් කළත් විවේක ගැන්විය යුතු, ඔහු විවේක ගැන්විය යුතු ක්‍රීඩකෙක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා.
ඔහුට නැවතත් දක්ෂතා අතරට එන්න. මොකද ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක් හොඳ පන්දු යවන්නේ නැවතත් කොහොම හරි ඔහුට කණ්ඩායමට එන්න හැකියාව ලැබෙයි. හැබැයි ඔහු විවේක ගන්නන්න ඕනෙ මේ අවස්ථාව කියන අපට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතිං දිල්ෂාන් මදුසංක ඉතිං ඉතාමත්ම හොඳින් ඉන්දියාට එරෙහිව පන්දු යවන ක්‍රීඩකේ නුවන් තුෂාර අපි දන්න නුවන් තුෂාර IPL තරඟාවලියටත් සහභාගීලා 20යි 20 ෆෝමැට් එක තුලම සිටින සහ 20යි 20 ටම හුරු වෙන්න උත්සාහ කරන ක්‍රීඩකයන් නිසා අපට නුවන් තුෂාරව යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මතීෂ පතිරණ 20යි 20 ෆෝමැට් එකේදී ඉන්දියාවත් සමග පැවැත්වෙන තරඟවලට විශේෂයෙන් IPL වලට ක්‍රීඩා කරපු නිසා අපට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිනේෂ් චන්දිමාල් ගැන නම් අපිට බොහෝ විට අනුමත කරන්න පුළුවන්. මමත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මොකද අත්දැකීම් ඒ වගේම මේ අවස්ථාවේ ෆෝම් එකේ සිටින එක මේ අවස්ථාවේ ඇත්තටම ලකුණු අතර සිටින මේ අවස්ථාවේ T20 තරඟවලට හොඳටම හුරු වෙලා ඉන්න ක්‍රීඩකෙක් නිසා අනිවාර්යයෙන්ම දිනේෂ් චන්දිමාල් මේ සංචිතයට ඇතුළත් විය යුතු බව සඳහන් කරන්න පුළුවන්. ඉතින් චාමික කරුණාරත්නත් අපි නම් කරනවා. මොකද චාමික කරුණාරත්න පන්දු යැවීමෙන් යම් යම් ආකාරයක යම් යම් ප්‍රශ්න තිබ්බත් ඔහු පිතිකරණයේ පැත්තේ මේ 20යි 20 ෆෝමැට් එකට හොඳ ක්‍රීඩකෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව යම් කිසි ආකාරයක ප්‍රශ්න ගැටලු විවේචන තියෙන්න පුළුවන්. ඔබට ඒවා කමෙන්ට් එකක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවිෂ්ක කණ්ඩායමට ඇතුළත් වෙයි කියලා. ඒ වගේම කුසල් ඉතින් මේ අවිෂ්ක කණ්ඩායමට ඇතුළත් වුණත් කුසල් ජනිත් පෙරේරා ඉවත් වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. භානුක රාජපක්ෂ ඉවත් වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අනුමත කරන්න බෑ. ඒ කියන්නේ නිකන් ගොඩක් ප්‍රේක්ෂකයෝ අනුමත කරන්නේ නැහැ අවිෂ්ක කණ්ඩායමට ඇතුළත් වෙලා කුසල් ජනිත් පෙරේරා හෝ භානුක රාජපක්ෂ ඉවත් වෙයි කියන එක සම්බන්ධව. ඉතින් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම ධනංජය සිල්වා ඇතුළත් වුණොත් එහෙම බැරි වෙලාවත් ඒත් චාමික කරුණාරත්න දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් ඉවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක මේ විදිහට වෙයි. ඉතින් අර අපි නම් කරපු විදිහ අපි ආයෙත් බලමු. චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චමිදු වික්‍රමසිංහ, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දසුන් සානක, මහීස් තීක්ෂණ, දිල්සාන් මදුසංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න ඒ වෙනුවට ඒ වගේම අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා දුනිත් වෙල්ලාලගේ. ඉතින් මේ කණ්ඩායම තුල අර මහීස් තීක්ෂණ කියන එක ගොඩක් දුරට ඉවත් කරන්න සම්භාවිතාවේ අඩු නිසා තමයි ඒ දෙව්වේ. නමුත් ඔහු යම්කිසි ආකාරයක විවේක ගැන්වීමක් අවශ්‍ය ක්‍රීඩකයෙක් බව සඳහන් කරන්න පුළුවන්. ලොකු කණ්ඩායම් මේ දේ කරනවා. ඉතින් ඒ නිසා අපි බලමු ඔන්න ඔය විදිහයි. ඉතින් 27 වෙනිදා මේ උණුසුම ඇති වෙන්න තව දවස් 7යි, හරියටම සතියක් තියෙනවා. අපි බලමු තරඟේ මොන විදිහට පැවැත්වෙයිද කියන එක සම්බන්ධව.